රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලියේ දෙවන අදියර ඉතාමත් සාර්ථකව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී මෙලෙස අතිසාර්ථකව පැවැත්වෙන අතරවාරයේ අපත් සමග රැඳී සිටිනවා රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලක්මාල්ද සිල්වා අමැතිතුමනි. ඔබතුමනන් සාදරයෙන් හිතුව පිළිගන් ලබනවා. රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලියේ පළමු අදියර පැවැත්වුණා. කොරෝනාත් එක්ක අපිට දෙවන අදියර පැවැත්වීමට යම්කිසි කාලවකවානුවක් ගියා. නමුත් මේ වන විට ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉතාමත් සාර්ථකව රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙනවා. ඉතින් ප්‍රධාන පුහුණුකරු විදිහට ඔබතුමන්ට හැඟෙන්නේ මොකක්ද මේ රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලිය පිළිබඳව? ඔව් ඇත්තටම පහුගිය වසර දෙක තුන මේ පාසල් ක්‍රිකට් තරගය වසර දෙකක් විතර අපට පවත්වන්න බැරි වුණා. ඇත්තටම චැම්පියන්ස් ලීග් තරගාවලිය නිර්මාණය කිරීම තුළ ළමයිට ආයෙත් අලුත් උද්ඝෝෂණයක් තත්ත්වයක් ඇති වුණා. මොකද පහුගිය කාලෙම කිසිම තරගයක් නැතුව පුහුණු වීම වල විතරයි අපිට දෙන්න පුළුවන් වුණේ. ඉතින් මේවනේ තරගයක් සංවිධානය කිරීම සම්බන්ධ වෙන්නේ ආදී සංගමයට සහ රිච්මන් විද්‍යාලයට. ඒ වගේම මේ ක්‍රීඩකයන්ට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන්. මොකද පළමු පෙළ සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ රිච්මන් පළමු පෙළ කණ්ඩායම ලොකු ගමනක් යයි කියලා මේ අත්දැකීම් එක්ක. ඔව් ඔබතුමා හොඳ තැනකට පිවිසී මගේ දෙවැනි ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමතියි. රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වෙන්නේ පාසල් ක්‍රීඩකයන් විතරක්ම නෙමෙයි. ජාතික වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රිච්මන්ඩ්ෙන් බිහිවුණු අත්දැකීම් බහුල විශිෂ්ට ක්‍රීඩකයන් සමගින් තමයි පාසල් ක්‍රීඩකයන් රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් තරගාවලියේ මේ ආකාරයට ඉතාමත් සාර්ථකව තරගවදින. ඉතින් ඔවුන්ට පාසල් ක්‍රීඩකයන්ට අර අත්දැකීම් බහුල රිච්මන්ඩ්ෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් අත්දැකීම් ගොන්නක් ලැබෙනවා. අපි කැමති ඒ අත්දැකීම් පිළිබඳව ඔබතුමන්ගෙන් යමක් විමසන්න. ඔව් ඇත්තටම මෙතන වයස අවුරුදු 19න් 15 සහ මේ වයස අවුරුදු පළමු පෙළ කණ්ඩායම් නායක දරු ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම තරිත තලංග කම්බිද මෙන්ඩිස් වයස අවුරුදු 19න් 15 උසුලාන කණ්ඩායම නියෝජනය කරලා නායකත්වය දරුවා. ඇත්තටම අපේ කණ්ඩායමේ ඉන්න නායකයටත් සහ අනිත් ක්‍රීඩකයන්ට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර තලයේ සහ වෙනමුත් ලීග්ස් කියන්නේ T20 T10 වගේ ක්‍රීඩා තරඟ ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපට අපේ ළමයිට වැඩියෙන්ම කොහොමද මනස හදාගන්නේ, කොහොමද තමන් මැදට ගිහිල්ලා ඩිසිෂන් එකක් ගන්න මේ සිටුේෂන් එක හැන්ඩල් කරන කොහොමද කියන ලොකු අවබෝධයක් මේ දවස් දෙක තුන අපි ලබා ගත්තා. අනිවාර්යයෙන්ම පාසල් ක්‍රීඩකයන් පිටිය මැදදී ලබා ගන්නා තීරණ අත්දැකීම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔවුන්ට අත්දැකීම් සම්ප්‍රේෂණය කරනවා. මෙයයි වැදගත්ම වන්නේ. ප්‍රධාන පුහුණුකරුතුමනි, අපිට බිග් මැච් එක රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන ගිය වර්ෂයේ තියන්න බැරි වුණා කොරෝනා වෛරසයත් එක්ක. ඉතින් අපි පුරෝගතනය කරනවා මාර්තු මාසයේදී රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන තියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔබතුමන්ට හැඟෙන්නේ මොකක්ද රිච්මන්ඩ්ේ රිච්මන්ඩ්ේ ආදරවන්තයන්ගේ සටන පිළිබඳව ඔබතුමන්ගේ බලාපොරොත්තු කුමක්ද? ඒ කියන්නේ රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනේ රිච්මන්ඩ්ේ විශේෂ ක්‍රීඩකයන් ගොන්නක් මෙහිදී විශේෂ දස්කම් අතරට පැමිණෙයිද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන? ඒ පිළිබඳව අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න. ඔව් මම මුලින් කිව්වා වගේ පහුගිය අවුරුදු දෙකේම අපිට මහ ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් ආසාවෙන් අපේ ළමයි ඉන්නේ මහ ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම අපි පහුගිය කාලයේ තුල ගොඩක් පුහුණු වෙදුනා. ඉතින් අපි ගොඩක් විශ්වාසයෙන් ඉන්නවා මෙමන මහ ක්‍රිකට් තරගයේ හොඳට ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න. අනිවාර්යයෙන්ම ප්‍රධාන පුහුණුකරුතුමා වශයෙන් අවසානයෙන් මම අහන්න කැමති පාසල් ක්‍රීඩකයන්ගේ මෙම දක්ෂතා පිළිබඳව ඔබතුමන්ට විශේෂ විශ්ලේෂණ දැනුමක් ඇති අපේ පාසල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව අපි කැමති ඒ පිළිබඳවත් ඔබතුමන්ගෙන් දැනගන්න. ඔව් විශේෂයෙන්ම ඊයේ පැවති පළමු තරගයේදී බානුකමනවර කියන කණ්ඩායමේ නායකයා ඉතින් ඊට පළමු තරගයේම ලකුණු 80ක් ලබා ගත්තා. ඉතින් ඇත්තටම ඒ වගේම තරින්ද නිර්මාල්, සාරුන් අභිෂේක්, අංසමාන, ජනිත් කෞශල්, විශාරපණයන් ගොඩක් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. අත්දැකීම් තවත් අපට මේකින් එකහු කරගන්න පුළුවන් අපේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඉදින්. අපි හිතනවා මෙය ස්ථාමත් ඉස්සරහට හොඳ සුබනාගතයක් වෙයි කියලා රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම. පාසල් ක්‍රිකට් කණ්ඩායමට රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායමට සුබනාගතයක් හිතුමා තීරණය කරනවා. ඇත්ත වශයෙන්ම එයයි වීමට අවශ්‍ය වන්නේ. ඉතින් බෙහෙම ස්තුතියි රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලක්මාල්ද සිල්වා මැද්දුණිය ඔබතුමන්ට.